ජය නාම සිදු කරමින් ධර්ම දේශනාවන් සානිකු පින්කම් කටයුතු සිදු කරමින් සිදු කරා වූ එම පුණ්‍ය කටයුතු සඳහා අප විහාර කමිටුවේ ඕමාන් අප විහාරස්ථානයේ සියලුම දායක දායකවන්ගේ එමන් ඒ වගේම ඕමාන් වාසී සියලුම බෞද්ධ ප්‍රජාවගේ කෘතවේදීත්වය පාද නමස්කාර පූර්වකව මහා සංඝ රත්නයට අප සැම සාදු කියා පුද කරමු සාදු 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 ඒ වගේම ස්වාමීන් වහන්සේලා වැඩම කරවීම සඳහා අපට වීසා බලපත්‍ර ලබා ගැනීම සඳහා වගේම පිරිත් සජ්ජායන සඳහා තානාපති කාර්යාලයෙන් ලබා දී සහයෝගයට තානාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට අපගේ කෘතවේදීත්වය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ස්වාමීන් වහන්සේලා ඕමාන් දේශයට වැඩම කරවීම සඳහා වීසා බලපත්‍ර දරා ලබා ගැනීම සඳහා බාර පැන දැරූ මාලාකාන්ති මහත්මිය, සිරිසාන්ති මහත්මිය, සොන්රෝතා මහත්මිය, ප්‍රියන්ති ගමගේ මහත්මිය, කාංචනා හිටියාරච්චි මහත්මිය, හේමලතා මහත්මිය, කමලා මහත්මිය, මාලිංග බැඳුවකට මහතා සහ අනිල් ධම්මික යන මහත්ම මහත්මීන්ටද අපගේ ගෞරව ප්‍රණාම ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේලා වැඩම කරවීමට අවශ්‍ය ගුවන් ටිකට් පත්‍ර ලබා ගැනීම සඳහා බොහෝ කරදර බාධක තිබ්බත් බර බොහෝ දෙනා බර පැන දැරුවා. ඒ සඳහා අපට උදව් උපකාර කරනු ලැබුවේ වෛද්‍ය කුමාරී කලංසූරිය මහත්මිය, දර්ශන මැල්ඩන් ඇතුළු පිරිස, රාජා සුභසිංහ මහතා, ඥානරත්න මහතා, හේෂාන් මහතා ඇතුළු පිරිස, ජානක සමරසේකර මහතා සහ අරුණි සඳරුවනි මහත්මිය, වෛද්‍ය ආශිරි අතපත් මහතා, ශ්‍රී ලංකීය සංගමය, වෛද්‍ය හර්ෂණී මහත්මිය, ප්‍රසන්න උළුග සහ ප්‍රසන්න උළුගල්ල මහතා සහ රවීන්ද්‍ර ගල්ලංගොඩ මහතා යන පිරිස. ඒ පිරිසගේම දායකත්වය නිසා තමයි ස්වාමීන් වහන්සේලා අපට වැඩම කරවීමට හැකියාව ලැබුණේ. ඔවුන්ටත් අපගේ විහාර කමිටුවේ ගෞරව ප්‍රණාමය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේලාගේ පරිහරණය සඳහා තම නිවස ආවාස කොට පූජා කළ ඉන්දික පත්ම කුමාර මහතාට සහ චන්දන නිශ්ශංක මහතාටද අපගේ ගෞරව කෘතවේදීත්වය පුද කරන අතරම එම ආවාසය රැඳී සිටිමින් ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරමින් ස්වාමීන් වහන්සේලා රැක බලාගත් ලසන්ත දසනායක මහතාට සහ ඉන්දික මහතාට සහ බණ්ඩාර මහතාට අපි මේ අවස්ථාවේදී අපගේ කෘතවේදීත්වය පුද කරනු ලබනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේලා සඳහා දානමාන ගිරම්පස පරිස්කාර පූජා කළ සියලුම පින්වත්තුන්ටද අපගේ ස්තුතිය පුද කර සිටින අතරමද අතර පුණ්‍යානුමෝදනාව කරනු ලබනවා. එමෙන්ම පිරිත් සජ්ජායනාව සඳහා පිරිත් සජ්ජායනාව දිනයේදී අවශ්‍ය ආහාර සපයා දෙමින් දහම් පාසලේ බොහෝ දෙනා උදව් කරනු ලැබුවා. ඔවුන්ට අප විහාර කමිටුවේ ගෞරව ප්‍රණාම ස්තුතිය පුද කරනු ලබන අතරම පිරිත් සජ්ජායනාවට සමගාමීව විහාරස්ථානයේ බොහෝ පිළිසකර කිරීම කටයුතු සිදු කරනවා. එෙහිදී ප්‍රධාන ලෙස සිද්ධ වුණේ බෝධීන් වහන්සේගේ රන් ආලේපනය කිරීම. ඒ සඳහා විනෝද් වික්‍රමරත්න මහතා අපට සහයෝගය ලබා දුන් අතරම නන්දන සමන්ත මහතා, ලහිරු චතුරංග මහතා, විමල් ප්‍රියශාන්ත මහතා, නිශාන්ත මහතා, උදයංග මහතා, සවරණ මහතා ඇතුළු සැවම එක්ව එම රන්නට ගලවා නැවත සවිකිරීම් කටයුතු කරමින් අනගි නිමාවක් විහාරස්ථානයේ ප්‍රමුඛතට ලබා දුන්නා. ඒ සඳහා උන්ට අපගේ
කෘතවේදීත්වය පළ කරනු ලබනවා. ඒ වගේම මේ වැඩ සටහන් මාලාව සඳහා අපට නන්නාවරින් ආධාර උපකාර කර බොහෝ පින්වතුන් සිටිනවා. ඒ සියලුම දෙනාටත් අපගේ කෘතවේදීත්වය පුද කරනු ලබන අතරම ශ්‍රී ලාංකිකයන්ගේ සංගමයද සහ ශ්‍රී ලාංකිකයන්ගේ කොන්ටිටිසවේ සංගමයෙන්ද අපට බොහෝ උදව් උපකාර කරන ලැබුවා. මෙම පින්කම සාර්ථක කරගන්න ඒ සඳහාත් අපගේ ගෞරව ප්‍රණාමය ස්තුතිය පුද කරනු ලබන අතරම මෙම පින්කම් මාලාව පටිගත කරමින් අන්තර්ජාලය අවශ්‍ය මුදා හැරීම සඳහා රොෂාන්ද මෙන් මහතාගෙන් ලැබුණු සහයෝගය සඳහාත් අපගේ කෘතවේදීත්වය පළ කරමින් අද දින සම්බුද්ධ පූජාවේ දායකත්වය ගැන කටයුතු කරනු ලබන්නේ නිමල් කරුණාතිලක මහතා විසින්. ඔහුට මේ අවස්ථාවේදී අද දින සම්බුද්ධ පූජාව සඳහා මල් රට්ටිය පූජා කරමින් ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරමින් අප ගෞරවපූර්වක ඉල්ලා සිටිනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සම්බුද්ධ පූජාව සහ අනුශාසනාව සඳහා කාලය සියලු දෙනාට සම්මා සම්බුද්ධ සරණයි. හොඳයි, එහෙනම් කවුරු සාදු කියන්න? පන්සිල් සමාදන් වීමට නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ තිසරණය සහිත වූ පංචශීල ධර්මය මාර්ගඵල නිවන් සුව පිණීසම හේතු වේවා, වාසනා වේවා. සම්පූරිත පමිත පාර මිතා බා
කාලේන විත්වංසි යෝකිල කිලේස සමුන ජාලං තිනිවලත්ද අරහං අරගෝතිනාමං වන්දාමි බුද්ද මමලං හදයේ ටපෙත්වා ජයදද නැගුතුන් ලොවේහිම අසම සම පුන් සඳ ලෙසින් බැබලුණු බොදු හදෙහි හැම සිහිකර ඔබතුමන්ගේ නම නිතර මම සිරිපද දන නමං අවසර පතමි මම සසර දුක් නිවාලු නිතර බණ දෙසාලු පවන්සේ හමාලු තථාගත දයාලු ගෞරවනීය නායක මහිමිපාණන් වහන්සේගෙන් අවසර පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසර සදහයෙන් තැම්පත් කරන්නට යෙදිච්ච මල් පහන් සුවඳ දුන් දැහැත් බෙහෙත් ගිලන් ප්‍රසාදී උතුම් පූජාවන් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණයට පූජාම වේවා කියලා මහා සංඝ රුවනත් එක්ක ගාථා කියමු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවං අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාක්කාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ නේහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේති තබ්බෝ විඤ්ඤෝ ඒති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ සංගෝ ඤාය පටිපන්නෝ භගවතෝ සාවක සංගෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංගෝ යතිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා සාවක සංගෝ ගාඋනෙයෝ පාඋනෙයෝ දක්කිනෙයෝ අංජලි කරණෙයෝ අනුත්තරම් පුඤ්ඤක් ලෝකස්වාති වන්දාමි චේතියං සබ්බං සබ්බටානි සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින් නොව සබ්බාරි විජයන්නකා පත්තෝ සබ්බං වන්දේතම් බෝධිපාද පංගනසාරප්පදිත්තේන දීපේන තමදං සිනාති ලෝක දීපං පූජයාමි තමෝනුදං සුගන්ධං සීතලං කප්පං ප්‍රසන්න මధుරං සුභං පානීය භගවා පතිගන්නාතු මුත්තම අදිවාසේතු නොබන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං පතිගන්නාතු මුත්තම වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම තන්ත සිම්පූජයාමි සිරිපාද සරෝරුවේ සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනා පූජයාමි තථාගත පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන
Uppammilāyāti atāi dhamme kāyo tatāyāti vināsabhāvaṁ kāyena vācā cittena pamādena accayaṁ kamame bante bhūri paññe tathāgata kāyena vācā cittena pamādena accayaṁ kamame dhamma sandittika akālika kāyena vācā cittena pamādena kataṁ accayaṁ kamame saṅgha supaṭipanna anuttara idamme ñāti naṁ hotu sugitā hontu ñātayo idamme Sugita hontu ñātayo idamme ñāti naṁ hotu sugitā hontu ñātayo ettāvatā ca ammehi Sabbe deva anumodantu, sabbe satta anumodantu, sabbe bhuta anumodantu. Patti siddhiya idamme punya kammam asavakkaya vannotu sabba dukkha pamucchatu sadhu sadhu sadhu. සදහවර වාසනාවන්ත පින්වත්නි අද විශේෂයෙන්ම අපේ ප්‍රසාන්ත ගලප්පත්ති මැතිතුමාගේ මූලික මෙහෙවීමෙන් සිදු කරන ඕමාන් දේශේ මේ සම්බුත් මේ පිරිත් දේශනා පින්කම ඒ වගේම සම්බුද්ධ පූජා පින්කම් ආදී මේ සියලු පින්කම් වල අවසානයේ සනිටුහන් කරමින් මේ වෙලාවට નિયમિત සම්බුද්ධ පූජාව පවත්වලා දැන් බලාපොරොත්තු වෙන්නේ පුණ්‍යානුමෝදනාව සිදු කරන්න විශේෂයෙන්ම අපේ ගරු සභාපතිතුමා මතක් කළ පරිදි මෙවර මේ පිරිත් පින්කම සහ විශේෂයෙන්ම මේ අනිකුත් පුද පූජා පින්කම් සඳහා විශාල පිරිසක් දායකත්වයේ සපයලා තියෙනවා විශේෂයෙන්ම බෝධීන් වහන්සේගේ රංවැට ප්‍රතිසංස්කරණය කරලා නැවතත් රං ආලේප කරන්න අපේ විනෝද් වික්‍රමරත්න මහත්මයා බොහෝම ශ්‍රද්ධාවෙන් සම්බන්ධ වුණ නන්දන සමන්ත මහත්මයා ලහිරු චතුරංග මහත්මයා විපුල ප්‍රියසාන්ත මහත්මයා ආදී විශේෂයෙන් මේ හැමදෙනාම දායකත්වයේ දරුවා ඒ වගේම උදයංග මහත්මයා වරුණ මහත්මයා ඇතුළු ඒ හැමදෙනාටම ඒ වගේම අද මේ පින්කමට විශේෂයෙන්ම සහයෝගය දුන්නු දායකත්වයේ දරු පින්වතුන් රාශියක් ඉන්නවා මේ අන්තර්ජාලයට මේ පින්කම ලබා දෙමින් ඒ කටයුතු සිදු කරන රොෂාන් ඩිමොත් මහත්මයා ඇතුළු ඒ හැම දෙනාටම ඉතින් ඒ වගේම අද විශේෂයෙන්ම මෙම පින්කමේ ස්වාමින් වහන්සේලාගේ දායකත්වය විශේෂයෙන්ම අද පින්කම් වෙනුවෙන් ස්වාමින් වහන්සේලා මේ ලංකාවේ ඉඳලා මේ වැඩම කරන්නට ලොකු දායකත්වයක් අපේ පින්නතුන් දරලා තියෙනවා විශේෂයෙන්ම බලපත්‍ර ලබා ගැනීම සඳහා ඉමහත් සේවයක් ලබා දීලා තියෙනවා ශ්‍රී ලංකා තානාපතිතුමා විශේෂයෙන්ම ඒ එතුමා අපිට බොහෝම ශ්‍රද්ධාවෙන් උදව් කළා විශේෂයෙන් අපි ආපු දවසේම දහවල් දානේ සබරුල්ලා කාන් වැතිතුමා ඉතින් එතුමා මේ විශේෂයෙන්ම දවල් දානේ තුමාගේ නිල නිවසෙන් අපි ඔක්කොටම දානි දීලා ඒ කටයුතු බොහෝම ශ්‍රද්ධාවෙන් සිදු කළා. පිරිත් දේශනා වේලාවේදීත් මෙතනට ඇවිල්ලා එතුමාගේ ප්‍රසාදය පිළිගන්නවා අපේ සභාපතිතුමාටත් අපිටත් ලොකු ශක්තියක් වුණා එතුමා පැමිණිලා ඒ සහයෝගය දුන්නු එක ගැන. ඉතින් එතුමා ඇතුළු එහි කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් අපි විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරමින් සෙත් පතන්න කැමතියි. ඒ වගේම මේ ලංකාව ඉඳලට මේ රටට හාමුදුරු වැඩමවන්න විශාල වියදමක් ඕන. ඒ සඳහා දායකත්වයේ දුන්නා මාලා කාන්ති මැතිණිය, සිරි ශාන්ති මැතිණිය, ස්වර්ණලතා මහත්මිය, ප්‍රියන්ති ගමගේ මහත්මිය, වගේම කාංචනා හිට්ටිආරච්චි මහත්මිය, හේමලතා මහත්මිය, ඒ වගේම කමලා මහත්මිය, මාලිංග මැදිවක මහත්මිය, අනිල් ධම්මික මහත්මයා සායම මහත්මී යන දෙපළ විශේෂයෙන්ම ඒ සඳහා දායකත්වයේ දුන්නා. ඒ වගේම
ස්වාමීන් වහන්සේලා මෙරටට වැඩම කරවීම සඳහා අවශ්‍ය ගුවන් ටිකට්පත්. ඒ සඳහා ලොකු දායකත්වයක් ඕන. ඉතින් ඒ සඳහා වෛද්‍ය කුමාරී කලංසූරිය මැතිණිය, ඒ වගේම දර්ශනී මැල්ඩ මා ඇතුළු පිරිස, ඒ වගේ දර්ශන මැල්ඩ මහත්මයා ඇතුළු පිරිස, රාජා සුභසිංහ මහත්මයා, ඥානරත්න මහත්මයා, හේෂාන් මහත්මයා, ජානක සමරසේකර මහත්මයා සහ ඇතුළු අරුණි සඳරුවනි මහත්මිය ඇතුළු ඒ පින්වත්තුන් හැම දෙනාම දායකත්වය දුන්නා. එවගේ වෛද්‍ය ආසිරි අතපත්තු මහත්මයා, දුස්තර මහත්මයා ඒ දායකත්වය දුන්නා. ඉතින් ඒ වගේම ශ්‍රී ලාංකේය සංගමයේ ප්‍රමාණ සමීක්ෂ නේද සංගමයේ ඇතු, ඒ වගේම අපේ වෛද්‍ය හර්ෂණී දොස්තර නෝනා එතුමියත් දායකත්වය දුන්නා. ඒ වගේම ප්‍රසන්න හුළුගල්ල මහත්මයා, කවදත් මේ කටයුතු සඳහා අපිට බොහොම ආදරෙන් උදව් කරන ප්‍රසන්න හුළුගල්ල මහත්මයාත් මේ ගුවන් ටිකට්පත් සඳහා විශාල දායකත්වයක් දුන්නා. ඉතින් ඒ වගේම රවීන්ද්‍ර ගල්ලන්ගොඩ මහත්මයාත් ඒ වගේම බොහොම හොඳට ඒ පින්කමට දායකත්වය දුන්නා. ඒ වගේම ස්වාමින් වහන්සේලාගේ පරිහරණය සඳහා මෙම ආවාස පූජාව කළ ඉන්දික පත්මකුමාර මහත්මයා සහ චන්දන නිස්සංක මහත්මයා, මං හිතන්නේ අපිට ලංකාවේදීවත් ඒ වගේ උපස්ථානයක් ලැබෙයි කියලා. පුදුම ආදරයකින් සෑම දෙයක්ම ගිලන්පසද අනේ වගේ අනිකුත් අඩුපාඩුද සිවුරපවා හොදලා දෙනවා, සිවුරවත් හොද ගන්න දෙන්නේ. ඒ තරමට පුදුම ආදරයකින් අපේ ලසන්ත දසනායක මහත්මයා, ඉන්දික මහත්මයා, ඒ වගේම අපේ බණ්ඩාර මහත්මයා, මේ තුන් දෙනාට වෙන ජීවිතයක් තිබුණේ නැහැ, අපි ගැන විතරමයි. හැමතිස්සෙම දානකට ගිහින් එනකොටම දුවගෙන ඇවිල්ලා පිරිකර ටික අරගෙන ගිහිල්ලා ඒ අවශ්‍ය දේවල් ඔක්කොම අපිට අවශ්‍ය කරන සබන් කෑල්ල ඉඳලා සිග්නල් එකේ ඉඳලා බුරුසුවේ ඉඳලා සියලුම දේවල් මේ ඇත්තන්ගේ දායකත්වයත් එක්ක ඒ හැම දෙයක්ම කරලා දුන්න. හැන්දෑවට අපිට සුප් එකක් හදලා පූජා කරනවා. ඉතින් ඔයි වගේ ඉතින් ඇත්ත වශයෙන් ඒ ඇත්තන්ගේ ශ්‍රමදායකත්වයක් මේ බොහෝම හොඳට ලබා දුන්නා. ඉතින් ඒ ඇත්තන්ට විශේෂයෙන් අපි ස්තුති කරන්න කැමතියි. මේ අපිත් එක්ක ආපු මගේ පොඩි හාඳුල ටිකක් පුදුම වෙල හිටියා, තරුණ මහත්තුරු මෙහෙම කරනවද කියලා. ඒ තරමට ඒ ඇත්තන්ගේ කැපවීම ඇත්තටම හරීම හොඳ සත්පුරුෂ මහත්තුරු වගේක් ඒ ඇත්තෝ අපිට සැලකුවා හොඳට. ඉතින් ඒ වගේම මේ ස්වාමින් වහන්සේලාට දාන ගිලන්පස පරිස්කාර නේද හැම තැනම දානමාන සඳහා අපි එක්කන් ගිහිල්ලා ලොකුවට විශාලට දැන් අද උදේ වුණත් තිබුණු දානේ දවල් දානේ වුණා. ඒවා මා අසදෘෂ දාන වළඳ ගන්න බැ, තනියම බැරි නිසා දවස් කීපයකට වළඳන්න තරම් බඩුමුට්ටු සෑහෙන්න දානේ හරි ගස්සල දුන්නේ. ඉතින් ඒව එකක්වත් නිකන් ආවට ගියාට නෙමෙයි, අපිට ශ්‍රී ලංකාවේදී හම්බෙන සියලු ජාති, ඕමාන් දේශයේ තියෙන සියලු ජාති දානෙට අවශ්‍ය දේවල් ඔක්කොම හරි ගස්සලා දුන්නා. මේ දැනුත් මේ අපේ නිසලි දුව මේ ඩන්ස්ටන් මහත්මයාගේ දුව මේ පොඩි හාඳුරලා මේ අත දන්නේ පඤ්ඤෝදයාරාමේ පොඩි හාඳුරු 95 දෙනෙක් ඉන්නවා. පොඩ්ඩක් නෙමෙයි නේද? ඉතින් මේ ශිෂ්‍යෝ 95. ඉතින් ඒ ඔක්කොම පොඩි හාරට කියලා මේ චොක්ලට් අරන් දුන්නා. විශ්ව මහත්තයා දැන් ඊයේ අදම ගෙනල්ලා දුන්නා මේ මොනවද රටහිඳි. ඉතින් ඒ වගේ මේ ප්‍රසන්න උළුගල්ල මහත්මයා ආදී මේ ඇත්තෝ මේ පොඩි හාමුදුරුන්ටත් මම මේ කිසි දෙයක් මට ගෙනියන්න දෙයක් නැහැ, මොකද ඒ තරමට බඩුමුට්ටු හම්බෙලා තියෙනවා සෑහෙන්න පිරිකර. ඉතින් මේ ඇත්තෝ කවුරුත් හරි ගස්සල පූජා කළා අද. ඉතින් විශේෂයෙන්ම දහවල් දානේ අපේ ගරු සභාපතිතුමා බොහෝම ශ්‍රද්ධාවෙන් විශාල දානයක් හරි ගස්සල තිබුණා. ඉතින් මේ ඒත් එහෙමයි, දානේට අවශ්‍ය දේවල් පළතුරුද කැවිලිද ඔක්කොම ජාති හරි ගස්සල තිබුණා. ඉතින් ඒ වගේම අනිකුත් ගිලන්පස ජාති ඒ වගේම පරිස්කාර ඔක්කොම හදලා විශාල වියදමක් කරලා මං ඒත් ඇව්ව මෙච්චර නිදි මරලත් ඉඳගෙන මේ මෙච්චර වැඩක් කරේ කොහොමද කියලා. ඉතින් ඒ වගේ කිසිම ආවට ගියාට නෙවෙයි මේ හැම දෙයක්ම ඉතාම ශ්‍රද්ධාවෙන් සූදානම් කළා. ඉතින් අපිට ලොකු ගෞරවයක් ඇත්ත වශයෙන් මේ පොඩි හාඳුරු එක්කන් ආවම වැරදිලා හරි මේවයි අඩුපාඩුවක් වුණා නම් මටත් හොඳ නැහැ. මම 1000ක් ජාති කියලානේ මේ කට්ටිය එක්කන් ආවේ නේද? ඉතින් ඒ වුණාට මම හිතුවටත් වැඩිය හොඳට මේ ඇත්ත සැලකුවා. ඉතින් මට ඒක ලොකු ගෞරවයක් නේද? මං කිව්වේ මේ මං ගිය සැරේ මට මෙහෙම සැලකුවා මෙහෙම සැලකුවා, ඒ නිසා ඔයාලා යන් මේ වැඩේ හොඳට කරලා දෙමු කියලා කිව්වම ඉතින් දැන් වැරදිලා හරි වැඩේ අවුල් වුණා නම් ඒක මටනේ අගෞරවේ
නේද? හාමුදුරුවෝ කිව්වේ මෙහෙමයි උනේ මෙහෙමයි කියලා දැන් ඒ කට්ටියට වචනයක් කියන්න බෑ. මොකද ඒ තරම් හොඳට මේ කටයුතු සංවිධානය කරලා තිබුණා. කිසි තැනක අඩුවක් නැහැ. අපිට හැම අතින්ම පහසුකම් සපයා දුන්නා. ඉතින් ඒ වගේම ප්‍රධාන සංවිධායිකාව දිෂ්ණා ශාමෙන් මහත්මිය. ඉතින් මෙතුමිය මෙහි ඇත්තටම අපිට ගිලන් පසද හැම දෙයක්ම හරිගස්සල දෙනවා. දුවල පැනල ඔක්කොම කටයුතු සංවිධානය කරනවා. ඉතින් ඒ වගේම විශේෂයෙන් අද මේ පින්කමේ දායකත්වයේ දරන්නේ අපේ නිමල් කරුණාතිලක මහත්මයා. ඉතින් එතුමා විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ඕමාන් රාජ්‍ය රටපාලනය කර ලැබූ සුල්තාන් බින් කාරික් රජතුමාට සෙත් පතන. එතුමාට විශේෂයෙන් වර්තමාන රජතුමාට සෙත් පතන්න. ඒ වගේම පරලෝ සපත් සුල්තාන් කාබුස් රජතුමාට පින් දෙන්න. එතුමා නිමල් කරුණාතිලක මහත්මයා බලාපොරොත්තු වෙනවා. වගේම එතුමාගේ අවුරුදු 27කට පෙර පරලෝ සපත් ආදරණීය පියාණන් වන තෙපානිස් පියාණන්ට පින් දෙන්න. ඒ වගේ මියගිය පවුලේ සියලු දෙනාට පින් අනුමෝදන් කරන්න අද පින්කමට දායකත්වයේ දරනවා. ඉතින් බඩනම් කියා දෙන්නට පුළුවන් ඕන තරම්. නමුත් අපිට කාලය ඉඩ දෙන්න නැති නිසා දීර්ඝ අනුශාසනාවක් කරන්න. ඉතින් අපි බොහොම සන්තෝෂ වෙනවා අපේ ප්‍රසාන්ත ගලප්පති සභාපතිතුමා ඇතුළු මේ කණ්ඩායම විශේෂයෙන් අපේ ලේකම්තුමා භාණ්ඩාගාරිකතුමා අනිකුත් කාරක සභික පින්නතුන් කවුරුත් වගේ එකා වගේ නිදි වරාගෙන රෑ තිස්සේ එළි වෙනකම් පිරිත කිසිම තැනක අඩුවක් නැතුව මම හිතන්නේ ඒක සමහර ඇත්තෝ එක විනාඩියක් නිදාගත්තේ නැහැ. ඒ තරමට මේ කටයුත්තට කැප වුණා. දැන් අපි ලංකාවේදී සමහරලාට පිරිත් කියන්න ගියාට පස්සේ සමහරලාට මහ පිරිතෙන් පස්සේ කිසි කෙනෙක් නැහැ. ගෙදර හතර පහ දෙනා විතරයි. මේ ඕමාන් දේශ වෙලත් මේ ඇත්තෝ කවුරුවත් ගෙදර ගියේ නැහැ. හුඟෝ දෙනෙක් මෙහි රැඳිලා හිටියා. ඉතින් ඒක අපිට කරපු ලොකු ගෞරවයක්. ඒ වගේම පිරිත් පොත දිහා බලාගෙන හොඳට පිරිත් කිව්වා. නේද? ඒක හරි වටිනවා. මේ පොඩි හාඳුලා හරිම සැලකිල්ලෙන් පිරිටි කිව්වේ. නේද? ඉතින් ඒ නිසා මට හරිම සන්තෝසයි මෙවර පින්කම අපේ ප්‍රසාන්ත ගලප්පති මහත්මයාගේ මූලික මෙහෙවීමෙන් හොඳට සිදු වුණා. ඉතින් මං දන්න තරමට අපිට පුළුවන් උපරිමෙන් තමයි අපි මේ ඇත්තන් වෙනුවෙන් මේ කටයුත්ත කළේ. ඉතින් අඩුපාඩු තියෙන්නේ පුතජ්ජන 6 වශයෙන් අපේ. ඉතින් කෙසේ වෙතත් මේ ඔක්කොම කටයුතු ඉතාම හොඳට සන්තෝෂයෙන් සම්පූර්ණ වුණා. දැන් ඉතින් කාලය ගොඩාක් ගත වෙලා තියෙන්නේ අපිට ගුවන් ගත වෙන්නත් තියෙන නිසා. ඉතින් අපි විශේෂයෙන්ම අපේ ප්‍රසාන්ත ගලප්පති මහත්මයා ඇතුළු මේ විහාර කාර්ය සාධක සමිතියේ සියලුම පින්වත් පින්වතියන් හැම දෙනාටමත් ඒ වගේ මේ සඳහා විශාල වශයෙන් සහ තමන්ට පුළුවන් උපරිම වශයෙන් ඒ වගේම කාලයෙන් ධනයෙන් ශ්‍රමයෙන් විවිධ ආකාරයෙන් උදව් කර පින්වත් ඔබ හැම දෙනාටම තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය චිරජීවනය දීර්ඝායු සම්පත් සලසා දෙත්වා. මේ ඇත්තෝ කරන කියන යහපත් කටයුතු සාර්ථකව කරගෙන යන්න ශක්තිය ධෛර්ය වාසනාව නිරෝගී භාවය ලබා දෙත්වා. විශේෂයෙන්ම අධ්‍යන කටයුතු වල යෙදিলা සිටින දූපුතුන් හැම දෙනාටම හොඳට ඉගෙනගෙන රට සමාජයට ප්‍රයෝජනවත් දරුවන් බවට පත්වන්න ශක්තිය ධෛර්ය වාසනාව සලසා දෙත්වා. දෙවියෝද නිවන් දකිත්වා කියලා සාදු කියමු. මිය පරලෝ යන්නට යෙදුන විශේෂයෙන් අපේ නිමල් ගුණතිලක මහත්මයාගේ පියාණන් වහන්සේ තෙපානිස් මහත්මයා ඇතුළු මිය ගියා වූ හැම දෙනාටමත් මේ පින්නතුන් නමින් මිය ගිය හැම දෙනාටමත් මෙම කටයුතු සඳහා සහයෝගය දීලා මිය ගිය හැම දෙනාටමත් මේ පින් ලැබේවා අනුමෝදන් වේවා. අපේ නෑයෝ සුඛී සුවපත් වේවා. හිතන පතන බෝධියකින් අමා මහ නිවනින් සැනසීම උදා කරගනීවා කියලා සාදු කියමු. මියගිය සියලු ඥාතීන්ටත් ආරක්ෂක දෙවියන්ටත් අපිටත් සසර දුකින් එතර වීමෙන් ලබන අමා මහ නිවනින් සැනසීමම ලැබේවා කියලා නිවන් පාර්ථනා. මම දගන්නෝම සබ්බීතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා
සුති බවන්තු තේනක් කත්ත යක්ක භූතානම් පාපග්ගානි පරිද්දස්සානු භාවීන හන්තු තේසං උපද්ද වේදී වූ වස්සතු කාලීන සස්ස සම්පත්ති ඕතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බල ආයුරාෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තිමේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාචේ සමිජ්ජතු සියලු දෙනාටම තුනුරුවන් සරණයි.